අයිපෝවන් සුබ මධහනක්. ඔබේ ප්‍රසිටින්නේ ස්වාතිින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන පවෘත නිකාශත් සමකින්. මුලින්ම ප්‍රවෘතිී සිරස්තල. එෙරොයින් කිලෝ දෙසිය දහ නවයක් එක්ක නවයක් වැලිගමදී පොලිස් දැලි. එල් බාලාගේ දියනියත් කුඩුත් එක්කම මාට්ටු. පරණලයිස්තුවට තවත් හැට තුනක් එක් පවෙද්දී කොරෝනාා මරණ ගණන දෙදහස් එකසිේතිස් හයක් වෙයි. කොරණාවට එරෙහි එන්නට වැඩිම දෙනෙකුට විද්ධ දවස ඊයේයි. සිනහව පමණක් ඉතිරිකොට සැන්ඩෝ හැරිස් සදහටම සමුගනිී. ජීනයට අභිහෝග කරන්න ජීහත අලුත් සැලසුමක් හදයි. වැලිකම පොල්වතුමෝදර වෙලා ශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙහහිුමකද, හෙරොයින් මත්‍රව කෙලෝග්‍රෑම්සේ දහ නමයකට වැඩි ප්‍රමාණයක් නවික හමුදා භාරයට ගැනීමට හැකිවනා. මෙ අතර මත්‍රව්‍යජාවරම් රැසක් සම්බන්ධෙන් කරප යා බාලන් හෙවත් තෙල් බලා නමැති අපරාධකරගේ දියනියද පොලිස් අත්තඩංකුට ගෙනති පෙනවා. විකහමුදාව වැලගම ොල්ලතු මෝදර වෙලා ශ්‍රති ප්‍රදේශයේ ාත්‍රය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙමකද හැවයි ිලෝග්‍රම්සිේ හ නවකට අධිකතොගයක් සී හරයට ගැනටමත්තු වන. මුහඳදු මාර්ගෙන් මෙම මද්‍රවය රගෙන විත්තිබූ බවටයි නාවකමුදාව සඳහන් කළ. සැකරුවන් අවදෙකු අතරංගොට ගැනීමටද නවිකහමුදා කණඩායම්මත් වන. බහු දින ධදිවර යාතාවක් මග වැලිගම ප්‍රදේශයට ඔබෙන් වූ මුහදුේ දී. ඉංගේ ආතාවලට මෙම හෙරවයින් තග මාරරට කටයුතු කර තිබුණ. ජාතින්තර මුහදේද විදේශය ජවාරම්රුවන්. ගගේම ද්‍රවේ තුොගේ රැගෙනෙන ඇති බවටයි සැක පලකිරෙන්නේ. මද්‍රවයවල වටිනාකමරුපියා මිියන එක්දහස් හත්සේය පනස් අටකට අධි බවයි නවිකහමුදාව සහන් කරන්නේ අත්තර ගොටකත් සැකරුවන් වැලිගම අහංගම දික්වල්ල ඇතුළ ප්‍රදේශ කිහි පේක පදිංචිකරුවන්. මේ මෙ අත කොමග්‍රන් පස් ප්‍රදේශයේ පොි විශේෂකාරය බලකාය සිදු කළ මෙහෙල්මකදී. කරුපයා නිර්මාලා නැමති මද්‍රවේ ජාවාරම්කාරිය අතරංගොට ගැනීමට පොලිසිය සමත් වන. ඇයකුපයියා බාලන් ෙවත් ෙල් බලා නැමති අපරාධකරුගේ දියනිය බවයි පොලිසිය පැසයි. සැකකාරය සන්තකේ තිබ මද්‍රවිය ග්‍රෑම් පණහක් පොලිස් හරයට ෙනැති බෙනවා. කරුපයියා නිර්මලාන් වයිසෞුරුදු හතලිස් ඒක පමණ තැනැත්තියක් වන බවටයි වාර්තාාවන්නේ. ඇය මෙරට අපරාද රැසක් සිදුකිරීමේ නතුරුව ඉන්දියාවට පලාගිය කරුපයියා බාලන් හෙවා තෙල් බලා නැමැත්තාගේ දියනිය බවටයි වාර්තාාවන්නේ තෙල් බලා නැමැත්තා මීට අවරුදු තුනකට පමණ පෙර ඉන්දියාවේද නියගොස් ඇති වටයි ර්තාාවන්නේ අතරංගොටගත් සැකකාරිය මේ වන විට කොළඹ මද්‍රවිනාශ කායංශ වෙත බා. දී තිබෙනවා වැඩිදුර පරීක්ෂණ තෞදුරටත් ඒ සම්බන්ධෙන් සිදු කරමින් පෞවතින. ඊ දිනේදී වැඩිම අසාධිතයෙන් පිරිිසක් ගම්පහතිශ්්‍රුව එකකෙන් හමු වී තිබෙනවා. එවගේම තවත් කොරනා මාරන හැට තුනක් සෞක සවා ්‍යක්ෂ ජෙනරල්වරයා තහවරූ කලා. උදසන වනවිට කරුණන ආසාධදිතිීන් දෙදහස්තුන්සිේ පනස් හතර දෙනෙු වාර්තාී තිබුණ, ඉන්දා හතර දෙෙු විදේශ රටවල ට මෙරට පමිණ පුදගලින් ඒ හඳනාගත් ආසාධීතින් අතරින් වැඩිම පිරිස ගම්මහ දිස්ශ්‍රික්කෙන් වාර්තා වන. එමං ාව පන්සි හටේක් ොළම දිස්ත්‍රික්කෙන් සාධදිතින් පන්ේ විසි අටක් කළතර දිස්ශ්‍රික්කෙන් තුන් සේ දහත් වන යාපන දිස්ට්‍රික්කෙන් එකේ කො හක් සහ කෑගල්ල දිස්ශ්‍රික්කයෙන් එකේ පස්දනෙකු කරුණ ආසාධතින් ෙස හඳුනාගරුණ මට අමතරව තවත් දිස්ශ්‍රික් හිපේකින්ෙන්ම ආසාධතින් හඳුනා ගැතිබෙනවා. යනුව මෙරැටින්න් වාර්තා වන සමස්ත කොරා ආසාධතින් සංඛ්‍යාව, දෙලක්ෂ විසිේ එක්දහස් දෙසිේ හැත්තැහතක්. රෝහල්වල සහතරමති ප්‍රතිකාර මධ්‍යස්ථානවල පුදගලින් තිස් දෙෙදහස් හයිසි අසු අට දෙෙකු ප්‍රතිකාරල් ලබමින් සිටිනවා. එක්ෂ අසූ හයිදහස් පන්සේ දහසේ දෙෙකු සුවේ ලබා රෝහල්වලින් පිටව ගොස්තිබෙනවා. මෙ අතර කොුණනාා මර හැට තුලක් පිළිබඳ සෞඛ්‍යෙේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, අද දැසන තහවු කලා මැයි විසිතුන් වනදා සිට මයි තිස් එක්වනදා දක්වා කොරනා ආසාධිත මරණ ොලහක් සිදුවතිබෙනවා. ජූනි පළමෝනදා සිට ජූනය කළොස් වනදා දක්වා කොරණා වරන පනස් එකක් සිදුව ඇති බවයි එම නිවේදනය සඳහන් වන්නේ. එම මර අතර කාතාවන් තිස් දෙෙනෙකු සහ පිරිමිපුද්ලින් තිස්තුන් දෙෙකුද වනවා නිවසේදී පුදගලින් හදෙකු මිය ගොස් ඇ අතර. රෝහල් ගත කරනවස්ථාව වනවිට මියගේ සංඛ්‍යාවනවයක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිින අතරතුරදී තවත් හතලස් හද් දෙෙකු මිය ගොස් බෙනවා යනු මෙරටින් වාර්තාාවී ඇති සමස්ත කොෝුණා මණ සංඛ්‍යාව. දෙදහස් එකසේ තිස් හයක් දක්වා ඉහෙළගයා. ගත වූ කාෙත් තුළ නිරෝධායන නීතින් උල්ලංකනය කළ වැඩිම පිරිසක්. ඊයේ දිනේදී අත්තනකොට ගත් බව පොලිස් මාධ ප්‍රකාශක නෙව්ච පොලිස්පති අධිත් ්‍රෝහණ මහතා පවසනවා එල්ඹෙන විසෙක්වනතා දක්වා කණ්ඩව සංචරන සීම ක්‍රාවටි නැඟවීමට රජය පියවරකනු ලබේ වසංගතරෝක විශේෂතයන්ගේ නිර්දේශන්ටයටත්වයි. එයන් වද දිනේදීද දිවේන පුරාසංචරන සීමක්‍රාත්මක වන අතර නිරෝධයන නීති කඩකරන්නන්ස්ොයා මෙිහුම් ක්‍රාත්මකයි. සුගේ වසරේ මාර්තතු හට වනදාට පස. නිරතායන නීතින් ඔල්ලඟනී කළ වැඩිම පිරිසත්තන කොටකැනීමට ඒ දිනීතුන හැවූ බව පොලිස් මාධත ප්‍රකාශක පෙර සොඳහන් කළලා එඒයනුව ඒ ඇතින තුළ නිරෝතාාන නීතුවල්ලඟනය කළ පුදගලින් එක් දහස්තුන්සිේ පනස්තුන්තෙකු අතරංකෝටෙන තිබෙනවා. දක්වා අතරංකෝට කනැති බඩු සංඛ්‍යාව තිස් එක් දහස්තුන්සියාන වූ පහක්. මෙ අතර රාජිරිය ප්‍රදේශයේදී සංචරනසීමවල්ලඟනී කරන්නංසායා සිදුකළ ද්‍රෝණ මෙහුමක් අතරතුර, පුද්ලින් නවදිනිකු අතරකෝටකැනීමට පොලිසිය කටයුතුළ. ස්නාහහිර පලාාතෙන් පිටව නිස්ථාන දාහතරකදී පුද්ගලීන් පදහස්දේසිය හට අටදිනකු පරක්ෂ කිීමට ලක්කර ඇති අතර.ඉන් එකස අසු අටදිනකුම ආප සුහරවායවාතිබෙනවා මේත නිරෝධානී තීන්ට ඇත්ව ඉදිරි දින කිහිපය සෞඛක අක්ෂිතව ගතරන ලෙස පොලස් මාත ප්‍රකාශකවරයා ජනතාවගේ නිල්ලේ මක්ෂසිද කළලා. සංචාන සීමාව ලබන විෂය එක්විනිදා දක්වා ක්‍රියාත්මකෝන නිසා මේ ඉදිරි. දින හතක තීරනාාත්මක කාලපරිච්චේදය තුළ ඔබ නිවස්සේම රැදිසිට ඒට අනුගතව කටයුතු කිරීම අත්‍ය අවශ්‍ය වෙනවා. කෙසේ වෙතාත් ඔබට රූහලකටයාමට ඒවගේ ලගම ඇති අවෂද වෙලන් සැල්ටයාමට හැකියාවක් තිබෙනවා. එමෙන්ම විශේෂෙන්ම ඩිලිවරි සේවා පාත්වාගෙනයාම දිරිමත් කරනු ලබන අතරම අදාළ අතුර්මාර්ගවල්ද ගමන් කරමින් මහජනතාවට සේවේ සපේන ලෙස කාරුණිකව ඩිලිවර් සේවා පාත්වාගෙන යානායගෙන් ඉල්ලා සිට්නො. ඒවගේ අත්‍යවශ්‍ය සේවා ඒයාකාරයටම ක්‍රියාත්මක වෙනවා අත්‍යවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන් කොළඹ නගරයට ඇතුළු වීමේදී එවගේ මානිකුත් ප්‍රදේශවල සංචාරය කිරීමේදී අපහසුතාවයක් ඇති නොවන පරිදි විශේෂ වැඩපිළියොලක් ඉදිරි සතිය තුළ ක්‍රාත්ම කිරීමට ට්‍රී ලංකා පොලසිය බලාපොරොත්තුවෙනවා. ආරි සාත්‍යවශ්‍ය ාට මිද ැනීම සඳහාචන තවට පහසුකම් සැපීමට රජය පයවර කනලබවා. අනුව විශේෂාර්ථක මත්‍යස්ථාන අද තිනේදීද විෘත්තව ැබීමටයි කටයුතු කරති බන්නේ. අදු දස්සන වට පෑලි ගුණ මැරින් තුොගවිලද ොලට එලවලු තුග විශාල ප්‍රමායක් රැගෙන මින්තිබුණු ආකාරයදකනීමට හැකිබුණා. එලවල වර්ග කිහිපේක මිල පහල කුස්තති අත්තර වෙලදුන්ගේ පැමිණීමේ අම්ඩුවක්ත දක්ට ලබෙන බවයි වෙලළඳ ප්‍රජාව ප්‍රකාශ කේ. අදනම් ොඩ ිලාදුව සැකට කඩුවේ මිලා හොක් පුරටඩුද ම අරනවාන හොද ත ඩුවිල කොට පාලන දෙල් ලාරනොට තමයි වඩුවිල වැඩීමමති ඒ ගාන ද පොද්ක් මි ැහල කියනවාද හත අරනවන හොයි න් රජේට පඉල්ලා හිටවා මේ හෙතත් අපට ඇල දෙන්න කියලා. හද එලෝලු මිල මත් පොඩක් ගනන් අඩවෙලාතින ඒයට වඩා එනට සෙනකක් නෑ ගෙවල් ගානෙන් ගීල්ල දෙන්න එලුල් ටික දීකන්ට බෑ සදජයත් වූ අපි පහඩුකාගෙනම්‍යාපාරි දුගක්වෙන්නවා. ඒේනම ඉද හලයාමින් දිලිව සේවා පවත්වා කියනාව ගැටු සහක ත්යක් පමට පත්ඇති බව චන්කම ල දුන් ප්‍රකාශක කරටවා ො ත මර ඩු ිර රන ති පොඩ්ක් හ ැ හද ති ඩි දක් පක ල බට ා මර මේමගේ අවස්ථාව පොඩ්ඩක් විට සහනය දන්න . මෙ තර පෑරියකොට මත්සේ වනද සංකීර්ණයටද මත්්‍ය තුක සාමාන්‍යි පරිදි ලැිී තුළද මාළුුවර්ග කිහිපේක ිලගනන් ඉහල කොස්සති බවතක්නට ලැබුණා එලදා අන්තිම ගලදාමන මිනිස බයලයින්න මාල ත ො මාල ක්කම ගැුරු ූදයාවවෙන මාළු ගෝට්තුවල මාලු වඩුි හද සරනිසා මේේදවස්සල හඩේ මාළු ගනම් වැඩි හේතුව ැල්ෙ මාලු ගම් වැඩින්. හොඳ මාළු නම් වැඩි මේ දවසර බෝට් ගන්න ෑැන ෙනකනෑ මත්‍යය මාළුගන්න සෑන් මාල තුරුව හත්‍ය. ෝවි එන්නත් කරන ක්‍රියාවලිය තුළදී දිනක් තුළ වැඩිම් එන්නත් ලබාදීම ඊ සිදුකරනු බව රාජ්චමාත්‍ය මහචාරය චන්න ජයිසුමන මහතා පවසනවා. සා මෙන්න එ පළම මාත්‍රාව ලබාගත් සියලු දෙනාටම දෙමනමාත්‍රාව ලබා ගැනීමට අවශ තරම් එන්නත් මාතවා රට තුළ ඇති බව, රාජ මාත්‍යවරයා කියයා සිටිය. අනුරාධිපුර ප්‍රදේශයේදී මාධ්‍යවත අදහසදක්වමින් ඒ මහතා මේ බව කිය සිටිය. ඒයේ දිේ අපිට ඉතාම සුවිශේෂී දවසක් මොකද එක දිනක් ඇතුළත ඉහළම එන්නත් ප්‍රමාණයක් ලබා දුන්නන්නේ ඒයේ දවසදී. එන්නත් මාත්‍ර එක්ෂ තිස්සකදාහක් යේ දිනේදී පමක් ලබා දුන්නා වගේම ජනතාව අප දැක්කා ඇතැම් ස්ථානවල තමන්ට හිමිදිනයට පෙර ඇවිල්ලා සිනොපාම් දෙවුණ එනත ලබාගන්න පොරකණ එකතුෙන ඒකරාශී වනස්භාවවයක්. කිසිසේත්ම ඒ කටයුත්ත කරන්න එපා මොකද. දැනට පලවෙනි මාත්‍රාව ලබාදීලා තියන සියලු දෙනාටම දෙනි මාත්‍රාව ලබා දෙන්න තරම් ප්‍රමාණවත් සයිනොපාම්න්නත් ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා එක විශේෂෙන්ම එවනි මාත්‍රාව සිනොපාම් අනිවාර්යම ලබාගත යුතු. මොකද සිනොපාම් දෙවනි මාත්‍රාව ලබාගෙනත් සති දෙකට පමණ පසුව තමයි ඇගේ ප්‍රතිශක්තිය ගඩුණගැන්න ොVID-19 රෝගේටෙරහිව. ස්පට්න කෙන්න්නතේ ෙවන මාතාව ලබාදීම අංගොඩ රහල විද්‍යාලයේ දී සිදු කෙරුණා දසකට වැඩ පිරිසකට එහිද එන්නත් ලබාතුන් බවයි සෞඛ්‍යංශ සඳහන් කලින්. රජයේ එන්නත් කන වැඩ පිළි වෙල පිළිබඳව ජනතාව සී ප්‍රසා දේ පල කළ අපින යොමි දිනවලට මාත්‍රාව ලැබුණ ඒ ගැතින් සතුවය නවා රජ විල්ල ගන දනි කර විදග නම්ිචිදේ. ඇත මදනම් පිල්ට වැඩ කෙරුණා අපි මේේ හවිලලා විදගත් උදෙම මේකන් ගොඩක්ඉතින් මිනිසුන්ට යහපතක් වයි කියලා හිතනවා කැන එන්නත් කන එක්මනින්රන ගන්න ගොඩක් සන්තස වෙනවා. ගොඩක් වටන ද ඇති මිනිසුන් මයි කරගන්න පාසත්තේනො මකදයක් කර ගොඩ සාර්ථය කිය හිතනවා. ගොතටුව මදින්න ගොඩ සුරම්යරම පුරාණ විහාරස්සාානයේදීද ස්පට්නෙක් වී එන්නත ලබාදීම සිදුකරුණා. එහිදී පන්සිදිනෙකට වැඩ පිරිසකට එන්නත් ලබදීම සිදුවන. ලස්මුල්ලෞ්‍යකයිද නිල දහරිී බල ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේට පොලිස් නිලදහරීට සහ රාජ්‍ය නිලදහරින් සඳහා එන්නත් ලබාදීම අදසිදු කෙරුණා. සයිනෆාම් එන්නත පළමු මාතාව දො ලක්ෂ හැටනවදහ එකසේ පනස් හදෙනෙකුට ලබාදයවසන් බව සෞඛ්‍ය මාත්‍යංශවය නිවේදනය කලා. එම එන්නතේ දෙෙබෙන මාත්‍රාව. ක්ෂ පනසතරදහ හයිසි හතලිස් දෙනකුට ලබාදී තිබෙනවා. කොවිශීල්ටන්නතේ පළමු වාත්‍රාවද නවලක්ෂ සි පන්දහස් දෙය හතලස් දෙදිනකුට ලාති ඇති අතර දෙවන මාත්‍රාව තුන් ලක්‍ෂ පනස් පන්දහස් තුන්ය පනසට දෙෙකුට ලබාදය තිබෙනවා ස්පට්නික් ව එන්නත හට හතර දහස් නවසියාස හැදිනකුට ලාද ඇති බවයි සවක්‍යංශ ඳන් කළ. රජචේ කාබනික පොහොරල් ප්‍රචනතකිරීමේ වැඩ පිළිවෙල අයටතේ, ගොවිතන් කටයතු ආරභකිරීම දිවයිනේ විදස්ථානවලදී සිදවුණ. වසවින් තොර ්‍රෘෂිකරමාන්තයක් සහම වැඩ පිවෙරයටඇතේ මැදුරිිගේරිය ප්‍රදේශයලයකම් කොට්හස දවලන් කටඩව ප්‍රදේය සිද වන ාිකො තන රාජ ාත ර න්දව සිංහතාගේ නිීක්ෂණයට ලක්වන. ක්‍රමහනි වලක්වාගැනීම සඳහා ස්වාභවික ද්‍රා්‍ය යොදා ැනමින් නිශ්පානය කර දේරයක්ද මෙහිදී භාවිතයට ගෙන ඇතියා කාරයදක ගැනීමට හැකිවන. ල්ලගින් ොට ගලගෙදරවත් ප්‍රේශේ කාබික පොහර නිෂ්පානය කන ගොවිමහතෙක පිළිබඳව, අපිට ර්තාාව වුණා ්‍යපාරයක් ලෙස කාබනිික පහොර නිෂ්පාදනයකිරීමට, මාලක ලොකගේ ගොවි මහතා සමතතුවයි සිටි නාතර, මසකට මට්‍රික්ටන්් පහලවත් විස්සා ත ප්‍රමාණයක් නිෂ්පාදනයකිරීමට ඔහු සමත්ව සිරනවා. Tේ බුලත් ගම්මිරිස් වී ඇතුළු විවිධ වගවන් සඳහමේම කාමික පොහර භාවිත කළ හැකි පවයි මාලක ලොකගේ මහතා පැසේ. ේෂයම දැම එලුෙට ඉතලාබපුද දෙයක් කවර පෝජණයක් ගත්ත යන්නේ. ඉතින් අපි ඉවතදාන දයන් තමයි පට වැඩදායි වැඩක්ල්ල තියන්නේ, පි තවා ඉද්‍රානාගතයේ දම්ම ජපත්තුවාගේ සංකල්පයනුව පුසි රසායනක පොහරතබෙනුවට කාබනික පොහොර භාවිතයෙන් ලොකු සහයවයක් ලබේ කියලා මේ වැඩ පිළි වලට. බඩාරවෙල ඇටම්පිටිය ූ පනගම ආදී ප්‍රදේශවල කාමි හර නිෂ්ානය කරනස්ථනකහි පයක් නිරක්ෂණයකිරීමට බදදුල දිස් ්‍රික් සබහධි කරනමිු සහපති පාර්ලිමේතු මන්ත්‍ර ජ ස දර්ශන දින පිට මහතා එක් වනා කාබික හොර භහවිතෙන් ෝනොවන රෝකරසක් වලඳීම පාලනයකගත හැකි පවයි මහතා පෙන්වා දුන්නේ. ප සාමාමනෙන් අපි දන්නම මේමනකො තින තත්වය ට ශාල රෝගින් ප්‍රමාය කැමන පි රෝග. ඒවගේ විශාල් රෝගින් ප්‍රමාණැමන වක ගොඩ ශි රෝගී රම රෝගීගේ ප්‍රමාණය අඩුකිරීම මයි මූලිකම වන්නන මොකද ශාල ප්‍රණයක් ම තත්වර පත්වෙල තියෙන රසයක පහර භ්‍රාතයනි රසායනක පොහවිර බ්‍රාවිත්‍යය අවම කරගෙනීම තමයි දැන් අප උත්හයවෙලාතියන හෙන කාබමික පෝර රසසායක පහර භාවිත තොර සමාජයක් ඇති කරන ම ො හත්තුර ක ගො පො ඇ ර දී. මගේ ජලබලවගේ සහ එක්සත් චාතික පක්ෂතර ඇතිවී තිබෙන මතවේදේ පිළිබඳ, දේශපාරණ නියෝජතියන් කකිහිපදෙනෙකු මිලිස අදහස් පල කලා. අද වෙනකොට විපක්ෂණයකතුමා හොඳටම දන්නවා ඔවුන් පක්ෂයත් අභ්‍යන්තර ප්‍රශ්යක් ඇතිවෙලා තියනවා ඒ අ්‍යන්තර ප්‍රශය රජයක් කැටියට අපිට ප්‍රශ්යක් නෙවේ හැයි මේ අදහස් ප්‍රකාශ කිරීමත් එක්ක අපිට පැහදිවෝපේන රනිල්ලි ක්‍රමසිංහ විපක්ෂණයකරය පාඩිමේන්තුට පැමිණීමත් එක් විපක්ෂනායකවරය කැටියට සජිත් ප්‍රමිදශ නජතුමාන්ට ඒ අවශ්‍ය දැනුම ඥානය සහ දැක්ම නොමැතිකම නිසා පක්ෂය ඇතුළ බෙදී ඇැති වෙලා තියෙනවා එඉන්න අපි මේ දකින්නේ පීඩනයට පත්වෙච්ච තමන්ගේ ර හිම න්න යන තමගේ දශ ාල නගත හිම ඩ යන ක්ෂ ය රයක ක් ැබ ක් . త క్ త క్ రి . එය නිසා මියගේ නායකත්වයන් සම එකතුන්න බෑ. මේ පාට පක්ෂෝන නෑ රනි වික්‍රම සිංහ මහත්මයක් බොහො ොහොදයි පාලිමේන්දුවට යනෙක ඇත්වස්සයෙන් එතුමාගේ දැත්ම දැනුමාද පාලිමේන්ටුවට අවශ්‍ය වඋනත් එක පුද්ගලයෙකුට මේ වෙනස කරන්න බෑ. උතුරු මුහදේ ජෛව විදත්වය වැඩිකිරීමේ අරමනින් පැරණි වාහන මුහදේ ගිල්වීමේ වැඩසට හනක් නොවක හමුදාව ආරම්පකරති වෙනවා. ැ වාහන හද ගල්ලිමගින් ෘතිම පසර පදධතියක් නිර්මාය කිරීමටුතු කරෙනවා දිවරහ ජලත සපත්්‍යාර්තිමේතුවයි ්‍යාපතිය ක්‍රාත්ම කරන්න යාපනය දපත් ආශිත මුහදවරේ වැටස් ධහන ්‍රාත්ම කරනවා. එඒහි පළමු පීවර වශයෙන් යාාපනයේ ඩෙල් මුදදරේ තරන බස්සව හර ගල්වීමටිතු කරනවා තුර නාාවක විදානයටට අයත් නාාවක නිල හරින් ආක්ෂතආකාරයෙන් මෙම බස ැන්පත්කිරීමට කටතු කලා. බහ ප්‍රා්ත ප්‍රවීන රංගන ශිල්පී සැන්ටෝ හැස්ගේේදේ හය පිබඳ අවසන් කටයුතු අද පසුරවේ දෙහිවලදී සිදුකරනවා. කොළඹ හැලුක් ප්‍රදේශවය පිහිි නිවසකට ගේ අවථාව ඇති වූ හදිසේ රෝග තත්වකින් ඔහු මෙලෙස් මියක කස්තති බයි වාර්තාාව වනේ මොහොමට එම් චලල් ොහොමට සන්ඩෝ හැරිෙවත් ජනපිය නමේෙන් සැන්ඩෝ හැස් ලෙස හැඳින්වනු මෙම ශිල්පයා මියන විට පනස් අට වන වයේ පසු වනා ප්‍රහසන වේදිකානා ට ශිල්පෙක වන ඔහු. ට වැස விද චරිත ரோப்பனிய කරමින් சேர் ரங்கனுதாக்கவே ලබාதுන්න. COட்- සන්ධයෙන් සිදුක කලරීක්ෂණබලදී හෙබුණ. ඔහුට ෛரிසයාසාධනවේ නොත பூபයි.දහේ මෙவන විට கழுபோவில் ரோහகலே ப்ෘත ශரிராகாரே තැம்පත් කතිබෙනවා. දෙவ முஸ்லிம் பால்ிய වෙත දේ ැග යාමට නமிතාතර அද පස්வරුවේ අවසකටයද සිදුකිරීමට නேමතයි. ෙේ වෙතත් මෙම මරණ සිදුවනේ ேதேයந்த පිළිඳ, ොලீசி வන විටත් පීක්ෂணனா ஆரம்ம்ப කරතිබෙනවා. ගම් පහ තිශ්‍රිකයේ තුළ මධම අධිවේගේ මාර්ගේ ඉදිකිරීම් තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුන්ග මහතා පවසනවා ඒ පසුගේද ඇති වූ දැඩි වර්ශපතනය සමග ප්‍රදේශකිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙනයි ගම් පහ අත්නගල් හා මීරිගම ප්‍රදේශලකම් කොට්ටස වල මාර්ග අවට ජනතාව ගංවතුරෙන් පිඩාවට පත්වන. ප්‍රදේශවාසිෙන් සඳහන් කළේ අධිවේගී මාර්ග නිසා ජලමාර්ගහා පහත්බිම් අවහිරවී ඇති බයි. පසුගේ අහපාලන රජිය සමේදී අධිවේගී මාර්ගය සැසුම් වෙනස් කිරීම නිසා මෙම තත්වේ ඇති වූ බවද ඔවන් පෙන්වා දුන්න. අරදු පස් පාහ කියෙන හො ංවතුර අපිට අවරුදධ පහමාරවිට මහට එනවා දවදන් දෙක ංවර පහලයනවා නමු නමුත් මේ නතාව සංවාන්ධනය කරනට ජනතාව මේ ඉනතත්ය පල්ිහරදාන්ටම අපි ජනතාව තරන්තමයි සංවර්ධයයට යන්ඩ ඕන. මේ ජලපාල එන්නේ අත්තනගල්ලඉන්න වරකාපොල ඒ පත්තිෙන් බයින්නවාතුර පා සෑල රන්නපුර යඒක්කෝම මෙහහි අතනලේ හරහ ෙන වරල් හර කරයිල් මේ ජලකත කොහොද බහින්න මෙතනින් මේ අපි කියන්න බලධාරන්ට උඩින් ගියන්න වෙතරින් කියලා ජනතාවගේ ඉල්ලීම පරිදි අමාත්‍ය ප්‍රසන්න රනතුග හතා එම ප්‍රදේශවල නිරීක්ෂ චාරිකාවකද නිරත ව. ඉදිකිරිම් තාවකාලිකව නතරකර ප්‍රදේශවාසින් සමගසා කච්චාකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා හිදී සඳහන් කලින් ගම්පහන ගරාධිපති එරංග සේනානායක හතාද මෙ අවස්ථාවටේ Kuna. මෙතේන්දි අපි කිනවා තමන් කෙති පෑගාන කැතුලත වැඩිම වර්ශාපතනයක් ලැබුණ වැස්සක්ය අු ගානකටත් දෙවිනිියක අලිවේදිි මාර්ග හදිවයට නඩත්තු නොකිරීම තුන්වෙෙනනි කාරණාව තමයි මේ අධිවේදි මාර්ග යම්යම් ගැටලු මතුවෙලත් ඒ ගැටුලු නිසා ඇතිවෙච්චි ගවතුරත්තමයි මේ වෙන්නක් දැන්. අපි හින්දු කර මේක අධිරේජී මාර්ගය නැවත රිවි එකක් කරලා අවශ්‍ය කටයුතු කරන්න. ගංවතුරෙන් ගම්පා මේවටයට වෙනවාගේම ගම්පා අනිිත්‍රදේශලින් දු කපල තම පස් න ො කර වදාන. ඇද ඇත ති නොද මෙහමයි අධදියගේ මාර්ගි කියනෙකෝඩි යාගේ නුවර යාපනේත යන් තයන මේ ධදවේකි මාර්ග අපි වැදගත්තයෙනවා. හැයි අධිවේගේ මාර්ගයේ තාව කාලික වැඩ නවත්තල මේක අධ්‍යනය කරන්න මේ ගම්පාකොටස තැන්ට දීලතියනවා ජනාජිකොත්තුමාගේ නියෝගැ පරිදි. දුම්පර ඉහළපොල කන්ද නායාම නිසා පවුල් එකසි හැත්තැපහකට පමණ ප්‍රවික්ෂ මාර්ග අහිමි වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. නයාම නිසා අතුරපැදයක් හෝ ගමන් කිීමට නොහැකිතත්වයකට මාගගේ වැසි ගොස් ඇතිවයි ප්‍රදේශවා සින් පසන්නේ. ඇඟලුම් සේවිකාවන් සියකට ආසන්න පිරිසකට මෙම තත්වේ නිසා රැකියාවටයාට නොහැකිවී අතර. තේදලු රැගෙනයාමට ලොරිරතයක් නොපැමිණීමින් කුඩාතේ වතු හිමියන් අසරන බහවට පත්වති බෙනවා. අපිට මේ ගමට යන්න තමු එකට යන්න මේ පරතමා පිට තිබුණේ අපේ මේ ගමටතෙන පහර සම්පපුර්මය හදලන්න කෙලා ම ල්ලා සිටන දල්ල. ගම මේ ජීවත්තෙනව පවල්ලසිය පනහක් විතර අපි දැන් මේ ගමට කොටු වෙලා ඉන්න අපට අන්නන්න පාරක්නෑ අපේ යන්නන්න තිීච පාරණයගිය හේතුවෙන්. අපි ඉල්ලන්නේ ගමේ අපිට පාරහදල දෙන්න ක කිලෝමිටගහමාරක් විතර තියෙනවා ඒක නිසා අපිට පාරහදල දෙන්නෙ ලපි ජිඉල්න්න. ගංගතුරෙන් විපතටපත් ජනතාවට හා කෝවිට වසගතෙන් පිට අපට පත් අඩු අදයම් ලාබේ පවුල් සහහා ආදහරට ලබාදීම තවතුරටත් සිදුවනවා. පහ ස්ප්‍රික්ේ ත දර පප පත් ජනතාවට නොමලේ වද්‍ය පසකම් සහ වෂද ලබදීම ඒහලකම ප්‍රදේශයදදි දු කෙරුණා ම් පහ නගරධීපති එරග න මතා ල ව කරන. න් හතු ල ෙ ස හ පට පරි ීම තු කරන. ොන වසන්තහතු ව සහගවත උදරින් පිියාවට පත් ියක ප්‍රදශය ජනතාවට වේ ආහර පවිදීමටයතු කරුණු ස් ්‍රක් න්සේ හැබ දෙක සිංහ සමාජ සබගස්කන්ද පොලසිය පොිස් පජයක මති අත්වීමමනුයි ඒ සනධාන කෙරුණේ. පවුල් පන්සයකට පමන මහිදී ආධර බාදීමටතු කරුණ. ල්ල පවත්ත ප්‍රදශල ම් ල ප්‍රදේශේ ං ොත්තරෙන් පිඩාවට පජනතාවට මුලිතන්ගේ උපර ඇතුු අදහර බාදීමට ටේතු කරන රවත්තර පදේශ කම් හිම රත් ව හත් ියගේ ඉල්ීමට අනුව ශි ලංක අතතුර සගම ග ශකාාවමගෙනනවේ අධහර ලබදීමටයතු කළ. ං හ හ ත්ව හෙත්ව පෙ ාවට පත් ේරූල ප්‍රදශ නතාවට අධ්‍යවශ්‍ය ආහර ්‍ර ෙදා ීම හ කර හ දීම තු කර හ වස්ාවට එක්ුණ. ത ്ാ്ാ ്ത ത ു്്്ാ്ു്്്ാ ്രാ ത ്ാ. මේය පැර මාහනුව ජතරෝහල ශේෂ කරුණ අමාර්ධනයක කේ ප්‍රයෝජනය සහවශ්‍ය ඔක්සිදන් ප්‍රිකාරෝප කරන මරෝහලේ අධ්‍යක්ෂ වද්‍ය න්ද වි සිං හතමත ාදීම රෝහල් පරි සිදු කරුා මෙරිකාවයි පදදිජිශ ලන්කයන් පරික් මරන පරිත්තකරීම ටතුලා ඒ වට මරපය ලක්ෂ හ ඒ සමගින් දෙවාපුවත් අධට අවසාන් ඔබට සබ දවසක්.